කවුනාමන් ගුණබර සත්පුරුෂ පින්වත්නි, පළමුවම තිසරණ සහිත පංචශීල සම්පත්තිය පිහිටන්නට සාදුනාදයක් පවත්වා නමස්කාරය කියන පන්සිල් සමාදන් වන්නට. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. විසරණ ගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මචපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මචපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ තිසරණ සහිත වූ පංචශීලය මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. තිසරණේන සද්ධිම් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්දම්මං මුනි රාජස්සී සුනන්තු සග්ග මොක්කදම්. ධම්ම සවන කාලු අයං බදන්තා. ධම්ම සවන කාලු අයං බදන්තා. ධම්ම සවන කාලු අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා
සම්බුද්දස්ස සාදු සාදු සත් කවුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි මේ වෙනකොට ඔය පුණ්‍යවන්තය අභිධර්මයේ වැඩසටහන් 41කට සහභාගි වෙලා අද 42 වෙනි පාඩමත් සමගයි සම්බන්ධ වෙන්නේ. අද රත්නපුර පදිංචි සුපින්වත් ව්‍යාපාරික ජයලාල් ප්‍රේමසිංහ මැතිතුම් එම පින්වන්ත මැතිණිය දූ තරුවන් නිර්මාණය කළ මිනිපුර අමාසාන්ත තපුවන ආරණ සේනාසනයේ සිට අපත් අප සිස්ස අපරේකේ පඤ්ඤා සර්පොඩි හාමුදුරුවෝ මේ විදිහට සම්බන්ධ වෙනවා. අද ධර්මදාන දායකත්වයේ ධර්මයෙන් සම්බන්ධ වෙන්නේ පින්වන්ත දුබාහි පදිංචි අපේ පින්වත් ධම්මික ගමගේ මහත්මයාණන් සහ ඉදයාබර මහත්මිය සාන්ති ගමගේ මහත්මිය විසින් විවිධ රටවල සිටීමේ ඔය පුණ්‍යවන්ත සදහැවතුන් අදත් අපිට මේ ඉගෙන ගන්න සූදානම් වෙන්නේ. පින්වතුනි දැන් ඔය ඇත්තන්ට හොඳටම පැහැදිලි කෙනෙක් කොහොමද කාමච්ඡන්ද ව්‍යාපාද තිනමිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡාවන් තියෙන ඒවා වැඩි වශයෙන් පවතින භූමියක උපදින්නේ කියලා. මිනිස්සු දෙවිවරු සතර අපාගත ඇත්තෝ මේ නරක තිසන් පීත මිනිස්සු චතුර්මහරාජික තාවතින්සේ ආමතුස්ත නිර්මාණති පානීමිත වසවති කියන මේ භූමිවල උත්පත්තිය ලැබලා ඉන්න ඒ ඇත්ත නිතරම නීවරණ ධර්ම කිලිටි ධර්ම වලින් පීඩාවට පත් ඉන්නේ ඇත්තු. ඒ උදවි ඉන්නේ කාම ගෝත්‍රයේ. කාම ගෝත්‍රයේ ඉහළ තියෙන රූපාවචර ගෝත්‍රයේට ඒ ඇත්තු ඒ පුතක් යන භූමියේ මේ ගෝත්‍රයට ගිහිලා නැහැ. කූඹි ගුල්ලල ඉන්න කූඹි, මහමුහුදේ ඉන්න මාළු, වැව් පොකුණු වල ඉන්න සත්වයෝ, ගස් කොළන් ඇසුරේ ඉන්න කුරුල්ලන් වගේ සත්තු, මිහි පිට ඉන්න තිරිසන් සත්වයන්ගේ නානා ආකාර අය, නරකයේ ඇත්තු, ප්‍රේතයේ ඇත්තු, අසුරයේ ඇත්තු නානා ආකාර සතර අපාගත උදවිය වගේම මනුස්ස ලෝකේ විවිධ තැන්වල ඉන්න විවිධාකාර මිනිස්සු දිව ලෝකවල විවිධාකාර දෙවිවරු ඒ හැමෝම වැඩි වශයෙන් හිතන්නේ කොහොමද ඒ අය අතරින් මගපල් ධ්‍යාන උපදවා ගන්න පුළුවන් අය කොහොමද එහෙම බැරි අය කොහොමද ඒ උදවියේ කලින් බවවල කරගෙන තියෙන කර්මවල හැටියට එහෙම දැන් විඳින විපාකයෝ කොහොමද දැන් ඒ ඇත්තන්ට උපත්ති ලැබලා ඉන්න වෙලා තියෙන්නේ පෙර අකුසලයන් හින්දා මගපල් නොලැබිය හැකි ඒ උපත්තියක් නම් ඊළඟ භවයේ මගපල් ලැබිය හැකි තත්ත්වයටපත් වෙන්නේ කොහොමද එතකොට අතීත අතීත භවවල කරගත්ත කර්මාදිය කොහොමද මතු වෙන්නේ ආදී බොහෝ කවුණු දැන් හොඳට නිරවුල්ව වැටහෙනවා ඇති. ඒ වගේම හිතේ ඉන්න චෛසික ධර්මවලදී චෛසික 52ක් දැන ඉගෙන ගත්තා. ඒ වගේම පින්වත්නි ඔය ඇත්තු චිත චෛසිකයෝ දැන ඉගෙනගෙන ඉන් පස්සේ ඒ ආයතන ආදී හොඳට වටහාගෙන චිත්ත වීතිවලත් බොහෝ කවුණු ඉගෙනගෙන දැන් සෝවාන් මාර්ග චිත්ත වීතියයි දැනගන්නට සූදානම් වෙන්නේ. අදට નિયમિત පාඩමට යොමු වෙන්න පින්වත්නි ඔබට පත්‍රිකා ලබා දීලා තිනවා සෝවාන් මාර්ග චිත්ත වීතිය. පින්වත්නි සෝවාන් මාර්ග හිතකින් නැසෙන කෙලෙස් මොනවද කියලා අපි ඔය ඇත්තන්ට උගන්වලා තියෙනවා. එතනදී කෙනෙක්ගේ චිත්ත සංතතියක ඇති වෙන්න පුළුවන් සිත් අතරේ මිත්‍යා දෘෂ්ටියත් එක්ක යෙදෙන ලෝභ මූල සිත් හතරත්, ඒ කියන්නේ ditthigata sampayutta හිත් හතරත්, විචිකිච්ඡා sampayutta හිතත් සෝවාන් මාර්ග හිතින් සහමුලින්ම නැසලා දානවා. නැවතී චිත්ත සංතතිය ඇති වෙන්නේ නැහැ. දැන් ඔය ඇත්තන්ට නම්
අද කීර්තිගත් කීර්ති ගියා නම් කීර්තිය ඇති වුණ අහපව කීර්ති ගන්න නැහැ කියලා හිතුවට ඊළඟට අහපව මොනව හරි කවුණක් හින්දා කීර්ති ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තින මිද්දාදියත් සැකයත් අහපව ඇති වෙන්න දෙන්නේ ඇති වෙන්නේ නැහැ කියලා හිතුවට ඔය ඇත්තන්ට අරමුණු ආව ගමන් මතු වෙන්න පුළුවන්. රාගයත් එහෙමයි. යම්කිසි රූපයන් දකිනකොට ඒ මුල් කරගෙන නැවත ඇති වෙන දෙන්නේ නැහැ කියලා හිතුවට සාමාන්‍ය සංසාර ගසාගෙන යන ඒ ඇත්තන්ගේ ඕන වෙලාවක ඒ අරමුණුත් එක්ක කිලිටිසිත ඇති වෙන්න පුළුවන්. හැබැයි සෝවාන් මාර්ගීතින් එහෙම නෙමෙයි. සෝවාන් මාර්ගීතින් නැවත ඇති වෙන දෙ නැති වෙන නැත්තටම නැති කළ දානවා. ඒ විදිය නසන්න ඕන කෙලෙස් ධර්ම නසලා චතුරාර්ය සත්‍ය ධර්මයේ මුලින්ම අවබෝධ කරවන හිත තමයි සෝවාන් මාර්ගහිත වෙන්නේ. මේ සෝවාන් මාර්ගහිත ඇති වෙලා නැතුව ගියාට පස්සේ සෝවාන් ඵලසිත දෙපාරක් හරි තුන් පාරක් හරි ඇති වෙලා නැතුව යනවා. සෝවාන් මාර්ගහිත පින්වත්නි ඇති වෙලා නැතුව ගියාට පස්සේ සෝවාන් ඵලහිත දෙපාරක් හරි තුන් පාරක් හරි ඇති වෙලා නැතුව යන්න ඕන ඒ චිත්ත වීතියේ. එතකොට මේ චිත්ත වීතියේ පරිකර්මහි ඇතිවන මන්ද ප්‍රඥයින්ට ඵලසිත දෙකක් ඇති වෙනවා. එතකොට මේ සෝවාන් මාර්ගහිත ඇතිවන චිත්ත වීතියේ පින්වත්නි පරිකර්ම සිත් ඇතිවන මන්ද ප්‍රඥයින්ට ඵලසිත දෙකක් ඇති වෙනවා. හැබැයි පරිකර්ම සිත් ඇති වෙන්නේ නැති තික්ක ප්‍රඥයින්ට ඵලසිත තුනක් ඇති වෙනවා. ඒකයි අපි කියන්නේ සෝවාන් ඵලහිත දෙපාරක් හෝ තුන් පාරක් ඇතිව නැතුව යනවායි කියලා. දෙපාරක් හෝ තුන් පාරක් කියන එකට හේතුව තමයි පරිකර්ම සිත් ඇතිවන මන්ද ප්‍රඥයින්ට ඇති වෙන්නේ ඵල සිත් දෙකක්. හැබැයි පරිකර්ම හිත් ඇති වෙන්නේ නැති තික්ක ප්‍රඥයින්ට ඇති වෙන්නේ ඵල සිත් තුනක්. මේ මන්ද ප්‍රඥයෝ තික්ක ප්‍රඥයෝ ගැන ඔය ඇත්තන්ට කලින් පාඩමේදී කිව්වා. එතකොට මේ චිත්ත වීතියේ මේ විදිහට ඵල සිත් දෙකක් හරි තුනක් හරි ඇති වෙනවා. මන්ද ප්‍රඥයින්ට ඵල සිත් දෙකක්, තික්ක ප්‍රඥයින්ට ඵල සිත් තුනක්. ඒකට හේතුව පරිකර්මයේ ඇතිවීම හෝ නැතිවීම. ඊට පස්සේ පින්වත්නි තවත් වැඩිපුර ඇති වෙනවාද කිව්වොත් ඵල සිත් වැඩිපුර ඵල සිත් තව ඇති වෙන්නේ නැහැ. ඊට වඩා ඵල සිත් ඇති නොවන්න හේතුව වෙන්නේ චිත්ත වීතියක ජවන්සිත හතකට වඩා පවතින නැතිකම. චිත්ත වීතියක ජවන්සිත හතයි ඇති වෙන්නේ. එතකොට ඒ හතට වඩා වැඩි වශයෙන් ඇති වෙන්නේ නැහැ. පින්වත්නි හතට වඩා වැඩි නොවන හින්දා චිත්ත වීතියක ඇති වෙන්නේ මෙන්න මේ විදිහට ඵලසිත දෙකක් හෝ තුනක්. දෙකක් ඇති වෙන්න හේතුව පරිකර්මයේ ඇතිවන ඒ මන්ද ප්‍රඥයන්ගේ චිත්ත වීතියේ හින්දා පරිකර්මයේ ඇති වෙන්නේ නැති තික්ක ප්‍රඥයන්ගේ චිත්ත වීතියේ ඵලසිත තුනක් ඇති වෙනවා. මතක් කරගන්න කිව්වා අපි මන්ද ප්‍රඥයෝ තික්ක ප්‍රඥයෝ. කාටද මන්ද ප්‍රඥයක් කියන්නේ, කාටද තික්ක ප්‍රඥයක් කියන්නේ? මන්ද ප්‍රඥ තියුණු නුවණක් නොමැති වහා සිත සමාධිගත කරගත නො ඥානවලට ගිය නොහැකි අයට මන්ද ප්‍රඥයන තියුණු බුද්ධියක් ඇති වහා සිත ඥානගත කරගත හැකි පුද්ගලයන්ට තික්ක ප්‍රඥයන ඇසෙන් කියන ස්වාමීන් වහන්සේ. ඔව්. ඉතින් වහා සිත එකඟ කරගන්න පුළුවන් අයත් බැරි අයත් අරගෙන. එතකොට ඒ විදිහට පින්වත්නි මන්ද ප්‍රඥයෝ මද නුවණක් තියෙන වහාසිත එකඟ කරගන්න ශක්තියක් නැති අයත්, ඒ වගේම තික්ක ප්‍රඥයෝ තීක්ෂණ නුවණක් තියෙන වහාසිත එකඟ කරගන්න පුළුවන් ශක්තියක් තියෙන අයත් විදිහට තේරුම් ගන්න ඕන. මෙතන ලොකු කතාවක් වෙනවා අතීතයට. ඒ ලොකු කතාවක් එනවා. ඒ තමයි අතීත භවවලට යද්දි පින්වත්නි ඒ ඇත්තෝ දානය සීලේ නික්කම්මය. ඊට පස්සේ මොකද්ද පාරමිතාවල? සීල නික්කම්ම පඤ්ඤා ප්‍රඥා. එතකොට පින්වත්නි අන්න ඒ ප්‍රඥාව නැත්නම්
සිංහලෙන් ප්‍රඥාව ඒ ආකාරයට වැඩෙන ආකාරයට කටයුතු කරගත්තහම දසපාරමිතාදිය සම්පූර්ණ වුණු ආකාරය අනුව ඒ ඇත්තන්ගේ මන්ද ප්‍රඥකම තික්ක ප්‍රඥකම ගොඩනැගෙනවා. ඉතින්දි විශේෂයෙන්ම ධානාදිය වඩලා තියෙනකොට තික්ක ප්‍රඥෝ බවට පත් වෙන හරියට සැරියුත් මහරහතන් වහන්සේ වගේ. එතකොට පින්වත්නි මෙන්න මේ දෙන්නගෙන් අපිට චිත්ත වීතියේදී හම්බ වෙන්නේ මන්ද ප්‍රඥාට පරිකර්මයක් තික්ක ප්‍රඥාට පරිකර්මයක් නැතුවයි හම්බ වෙන්නේ. මේ චිත්ත වීතියේ පළසිත් දෙකක් හෝ තුනක් ඇති වෙලා ඒ යන ආකාරයේ මෙන්න මෙහෙම තීරුම් ගන්න. අපි දැන් චිත්ත වීතිය දාලා තියෙන ඔය ඇත්තන්ට මන්ද ප්‍රඥාට පරිකර්මයේ උපචාරී අනුලෝමය ගෝත්‍ර භූ මග්ග හිත සහ පලසිත් දෙක. ඔන්න දැන් සෝවාන් මාර්ගයට පත් වෙනකොට ඒ සෝවාන් මාර්ග චිත්ත වීති චවන් හත සම්පූර්ණ වන ආකාරයේ පින්වත්නි එතනදී දැන් ජවන් හතට කලින් ඇති වෙන්න ඕන නයන්නේ මොකද්ද කියන්නේ? භවංග චලනය. දයන්නේ කියන්නේ? භවංග උපච්ඡේදය. මයන්නේ කියන්නේ? ඔන්න දැන් පටන් ගන්නවා චිත්ත වීති ජවන් සිත්වල පළවෙනි ජවනයේ මොකද්ද මේ මාර්ග චිත්ත වීති පළවෙනි ජවනයේ චාරය. අපි මේ කතා කරන්නේ මන්ද ප්‍රඥා පරිකර්මය. ඊට පස්සේ යාට දෙවෙනි ජවනයේ උපචාරය. තුන්වෙනි ජවනයේ අනුලෝමය. හතරවෙනි ජවනයේ ගෝත්‍ර. පස්වෙනි ජවනයේ වැටහෙන්න ඕන. මන්ද ප්‍රඥාවේ චිත්ත වීතියේ එතකොට මුලින්ම නයන්නේ කියන්නේ දයන්නේ කියන්නේ මයන්නේ කියන්නේ ඔන්න දැන් ජවන්සිත් පටන් ගන්නවා. ජවන්සිත් වල පළවෙනි ජවනේ දෙක උපචාර තුන්වෙනි ජවනේ අනුලෝම හතරවෙනි ජවනේ පස්සනි ජවනේ හයවැනි ජවනේ හත්වනි ජවනේ හොඳයි පින්වත්නි. එතකොට නැවතත් කිසි දවසක මිත්‍යා දෘෂ්ටියත් එක්ක යෙදෙන ලෝභ මූල සිත් හතර සෝමනස් උපේක්ඛා විදිහට ඔය ඇතේ දවස ඉගෙන ගත්ත ඒ ලෝභ මූල සිත් හතර මේ චිත්ත සන්තතියක ඇති වෙන්නේ නැහැ. මෙන්න මේ මග්ග හිතින් අකුණක් ගැහුවා වගේ ඒ චිත්ත සන්තතියෙන් සහ මුලින් මේ ලෝභ මූල සිත් හතර නැත්තටම නැති කළ දානවා. ඒ වගේම පින්වත්නි ඒ අකුණක් වත්නා වගේ විචිකිච්ඡා ඒ කියන්නේ බුද්ධ ආදී අටතැන්නේ සැකේ ඇතිවන විචිකිච්ඡා සම්පයුත්ත හිතත් සම්පූර්ණයෙන්ම නැසලා දානවා. මේ රූප වේතනා සංඥා සංකාර විඥානියෝ තවදුරටත් ආත්මය සත්‍ය පුද්ගලයා මම විදියට ගැනීමක් වෙන්නේ නැහැ. සහ මුලින්ම පින්වර්ට්නි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝ නැසලා දානා මේ මාර්ග හිතින් මාර්ග හිතේ චිත්ත වීති ඇති වෙන්න කලින් ඇති වෙන්නට ඕනේ ගෝත්‍ර භූ හිත, ඊට කලින් ඇති වෙන්න ඕන අනුලෝම හිත, ඊට කලින් ඇති වෙන්න ඕන උපචාර හිත. එතකොට උපචාරයෙන් පස්සේ අනුලෝමයෙන් පස්සේ ගෝත්‍ර භූ ඇති වුණාම තමයි මාර්ග හිත ඇති වෙන්නේ. එක කෙනෙක්ට සසරින් එතර වෙනකම් මාර්ග හිත හතරයි ඇති වෙන්න පුළුවන්. ඒ මාර්ග සිත් හතරෙන් මෙතන සෝවාන් මාර්ග හිත ඇති වුණාට පස්සේ ඒ සෝවාන් ඵල සිත්
දෙකක් ඇති වෙලා ඒක සම්පූර්ණ වෙනවා ඒ අයගේ පෙර සංසාරී පාරමිතාදී පුරන් ආපු ආකාරයේ අනුව හැම සෝවාන් මාර්ගඵලලාභීෙක්ම හැම සක්කදාගාමි අනාගාමි අරහත් මාර්ග ඵලලාභීෙක්ම පින්වත්නි ධානාදී උපදවා ගන්න උපදවා ගත්ත තමයි ධාන උපදවා ගන්න තුන හැම රහතන් වහන්සේ නම්කට විස්තරහත් ඉගෙන ගන්නවා හැමරහතන් වහන්සේ නමකටම මේ ඉර්ධිපාත්‍යහාරය පාන බෑ අනුගේ හිත් කියවන්න පුළුවන් කමක් නේ වට අභිඥාව උපදවා ගන්න ඕන වෙන වෙනම දක්ෂතා ඇති කරගත්තාට පස්සේ තමයි ඒ හේතු සම්පත් තියෙන ආකාරය අනුව ඊයට ඊ හැකියා උපදවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ සමහරුන්ට බොහොම උපරිමව පුළුවන් සමහරුන්ට බොහොම දුර්වලව පුළුවන් නමුත් ඊයගේ හැටියට ඒ තත්ත්වය වෙනස් වෙනවා එතකොට ඊට පස්සේ තික්ක ප්‍රඥා තික්ක ප්‍රඥා කිව්වහම් පින්වත්නි තික්ක ප්‍රඥාට එතනදී මේ පරිකරණය ඇති වෙන්නේ නැහැ තික්ක ප්‍රඥාට ඇති වෙන්නේ උපචාරයේ උපචාරයේ අනුලෝමයේ ගෝත්‍රබු මාර්ගසිත සහ ඵලසිත තුනක් එකතු වෙලා තමයි ඒ ජවන් සිත් හත සම්පූර්ණ වෙන්නේ එතකොට තික්ක ප්‍රඥාගේ නයන්නේ කියන්නේ න පවංග චලන ද තුන්වෙනි ජවනේ හතරවෙනි ජවනේ මොන දැන් අකුණක් වැටෙනා වගේ සහ මුලින්ම ඒ මාර්ග හිතින් නැසන ඒ සිත් පහ නැසමින් සක්කායදිට්ඨි විචිකිච්ඡාදී නැසමින් අද සෝහන් මාර්ග හිතින් නැසන ධර්ම ගැන කියලා දුන්න පාඩමේදී ඔබට ඉගැන්නුව ඒ හැම කෙලෙස් ධර්මයක්ම නැසමින් මග්ග හිත ඇති වුණා ඒ අකුණක් ගැහුවා වගේ කෙලෙසුන් නැසපු මග්ග හිතින් පස්සේ ඊළඟට ඇති වෙන්නේ ඊට පස්සේ හත්වෙනි ජවනේ ඊට පස්සේ අහපව භවංග පතනෙ වෙනවා පැහැදිලිද චිත්ත විචි දෙක කියන්න ක්‍රමයක් නැහැ මේ හොඳටම තේරෙන්නේ නැති ඔය ඇත්තන්ට එතකොට ෆින්වර්ත්නි මාර්ග හිතට පස්සේ ඇතිවන මේ ඵලසිත් ඒකාන්තීම නිවන අරමුණු කළත් කුසල සංඛ්‍යාවට ගණන් ගන්නේ නැහැ ඒ කියන්නේ මාර්ග හිතට පස්සේ මේ ඵලසිත් දෙකක් හරි තුනක් හරි ඒ මන්ද ප්‍රඥ තික්ක ප්‍රඥ ක්‍රමයේට ඒ චිත්ත සංතති වල ඇති වුණාට පින්වත්නි ඒව කුසල සංඛ්‍යාවට ගණන් ගන්න නැහැ ආනන්තරික සමාධිය අකාලික විපාක කියන නම් වලින් හඳුන්වන මේ ඵලසිත් අව්‍යාකෘත ධර්ම ඒ කියන්නේ ආනන්තරික සමාධිය අකාලික විපාක කියන නම් වලින් හඳුන්වන මේ ඵලසිත් අව්‍යාකෘත ධර්ම මාර්ග හිතින් කෙලෙස් නැසුවාට පස්සේ ඒ චිත්ත සන්තානයේ කෙලෙස් සංසිඳීමේ ස්වභාවය ඇති කරවන හින්දා මේ ඵලසිත් හඳුන්වන්නේ පටිප්පස්සද්දී ප්‍රහාණය කෙලෙස් සංසිඳවන හිත් කියලා. ප්‍රහාණකම පහක් තියෙනවා. පළවෙනි ප්‍රහාණකම මොකද්ද? පදංග ප්‍රහාණ. පදංග ප්‍රහාණ. විස්තර කරන්න. තීලෙන් යටපත් කරනවා. ඊට පස්සේ දෙවෙනි ප්‍රහාණය විස්කම්පන විස්තර කරන්න ධ්‍යාන බලේ කාමච්ඡන්ද ව්‍යාපාද ආදී නසල දාන ධ්‍යාන බලේ ධ්‍යාන පිරුණාම නැවත මතුවෙනවායට අහසින් වැඩිය පොඩි හාමුදුරුව මේ අන්තිමට මේ බිමට පැත් වුණා වගේ. එතකොට තුන්වෙනි ප්‍රහාණකම සමුච්ඡේද ප්‍රහාණ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම නසල දහනවසන්. දැන් මෙතෙන්ට ගන්න සමුච්ඡේද ප්‍රහාණය කොතනින්ද වෙන්නේ? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත සම්පරාමාස සම්පූර්ණයෙන්ම මේ මාර්ග අවස්ථාවේදී නැති කරලා දානවා අකුණක් ගැහුවා නැස්ලා දානවා මේ චිත්ත වීතිය කොතෙන්ද දෙක එන්නේ සමුච්ඡේද ප්‍රහාණය මාර්ග චිත්ත මාර්ග චිත්ත මාර්ග හිත මාර්ග හිත ඔන්න ඊට පස්සේ ප්‍රහාණක මේ මොකද්ද පටිපස්සද්දි ප්‍රහාණය කියන්නේ ඵලසිතේ ඵලසිතේ
පරිසිතින් කෙලෙස් සංසිඳවන ස්වභාවය. එතකොට මේ චිත්ත වීතිය කොතෙන්ද දෙකෙන්නේ? මාර්ගසිතට පස්සේ සවන. පස්සේ පලසෙ. මාර්ගසිත පස්සේ. ටික්ක ප්‍රයත්නයෙන් නම් කොච්චරක් එනවද? පලසිත 3යි ස්වාමීනි. 3යි. 3යි. මන්ත ප්‍රයත්නයට නම් 2යි 2යි. පලසිත 2යි. පැහැදිලි නේද? එහෙමයි. ඒ තියෙන ශරීරයේම නිවන් සැප විඳින හින්දා ඒ පලසිත වලට වඩා උතුම් සැපගෙන දෙන සිතක් මේ තුන් ලෝකේ කොහෙවත් නැහැ. දැන් මිනිස්යෝ වන ඔය ඇත්තෝ අද සෝහන් මාර්ගයට පත් වුණොත් ඔය ඇත්තන්ට ඔය තියෙන ශරීරයෙන් ඔය විදිහටම සෝහන් මාර්ගයට පත් වෙන හින්දා ඒ පලසිත වලට වඩා සැපගෙන දෙන හිතක් තුන් ලෝකේ කොහෙන්වත් හම්බ වෙන්නේ නැහැ. අද දිව්‍ය ලෝකේ ඉන්න කෙනෙක්ට බ්‍රහ්ම ලෝකේ ඉන්න කෙනෙක්ට පින්වත්නි දිව්‍ය බ්‍රහ්මයින්ට මේ සෝහන් මාර්ගෙ හිත ඇති වුණාට පස්සේ ඇතිවන ඒ ඵලසිත් දෙකක් හෝ තුනක් කියන මෙන්න මේ தත්ත්වයේ හින්දා ඒ ඇත්තන්ට පින්වත්නි ඒහා සමාන සැපයක් තව කොහෙන්වත් හම්බ වෙන්නේ නැහැ. මේ තුන් ලෝකේම ඒ තරම් උතුම් සැපගෙන දෙන සිතක් නැහැ. මේ සෝහන් ඵලසිත් දෙකක් හරි තුනක් හරි ඇතිව නැතුව ගියාට පස්සේ චිත්තසන්තතිය නැවත භවංගයට බහිනවා. සෝවාන් ඵලසිත් දෙකක් හෝ තුනක් ඇතුව නැතුව ගියාට පස්සේ චිත්තසන්තතිය නැවත භවංගයට බස්නවා. එතකොට සෝහන් මාර්ගඵලලාභීන්ට භවංග සිත් නැති වෙනවාද? කලින් සහ පසුව හටගන්න භවංගසිත පංච වූකාර තිහේතුක භවංගසිත නවයෙන් එකක් වෙනවා. ඔන්න මේක හොන්තට මතක තියාගන්න. දැන් ඔය කතා කරපු මග්ගහිත ඵලහිත ඇතිවන මේ චිත්ත වීතියට කලිනුත් මේ චිත්ත වීතියට ආසන්න වෙනකම මේ චිත්ත වීතියට කලින් ඇතිවන ඒ වගේම මේ චිත්ත වීතියෙන් පස්සේ ඇතිවන ඒක මේ චිත්ත වීතිය ඔය ජවනයන්ට කලින් ඇතිවන ඔය ජවනයන්ගෙන් පස්සේ ඇතිවන භවංගසෙත් පංචවෝකාර ති හේතුක භවංගසෙත් නවයෙන් එකක් පංචවෝකාර චතුවෝකාර ඒකවෝකාර කියලා අපි භූමි සම්බන්ධව කිව්වා. වෝකාර කියන්නේ ස්කන්ධ වලටම නමක් කියලා පංචවෝකාර කිව්වහම පංචස්කන්ධේම තියෙන පංචවෝකාර. ඒ චතුවෝකාර කියලා කිව්වහම ස්කන්ධ හතරක් තියෙන. ඒකවෝකාර කිව්වහම එක ස්කන්ධයක් තියෙන. එක ස්කන්ධයක් තියෙන භූමිය මොකද්ද? අසඤ්ඤ සත්‍ය. ස්කන්ධ හතරක් තියෙන භූමිය ආයතන ඔක්කොම එක විදියට ලැබෙනවද? ඇයි බ්‍රහ්ම ලෝකවල ආයතන ඒ විදියට ලැබෙන්නේ නැත්තේ? සයිනන්ස මේ ඒගොල්ලන්ට මේ චක් ප්‍රසාද රූප පිහිටන් නැති නිසා ස්වාමීන් වහන්ස ගාන ජීවහා. එතකොට ආයතන අභ්‍යන්තර තුනයි බාහිර තුනයි බ්‍රහ්ම ලෝකවල ඉන්න අයට තියෙන්නේ. හැබැයි ඒ කට්ටිය ඒ තත්ත්වයට පත් උනේ නීවරණ ධර්මාදී නැසූ හින්දා. ඒතකොට නීවරණ ධර්මාදී නැසූ නිසා ඒ ඇත්තන්ට ලැබෙන්න ඕනේ ඒ ආයතන ටිකම තමයි. ඒ වුණාට manuss ලෝක සතර අපා ගත්තාට පස්සේ ඒ තැන්වල ආයතන නොලැබෙන හේතුව මොකද්ද? ඒගොල්ලන් ඒ කට්ටියගේ අකුසල කර්ම විපාක හින්දා ආයතන නොලැබී යනවා. අතන කුසල කර්ම විපාක හින්දා තමන් ඒ ආයතන නැතිවන මට්ටමට උසස් තත්ත්වයකට තමන්ව දියුණු කරගෙන තියෙනවා. පැහැදිලිද? එහෙමයි සයනස්. ඔව්. එතකොට පින්වත්නි මේ පංචවෝකාර ති හේතුක භවංගසෙත් නවයක් වෙනවා. පංචවෝකාර ති හේතුක ස්කන්ධ පහම තියෙන තැන්වල පහළවන ති හේතුක
භවංග සිත් 9න් එකක් ඇති වෙන්න ඕන අනිවාර්යයෙන්ම මෙතනදී. ඒ තමයි ඒ 9 වෙන්නේ කාමසෝබන සිත්වල ඥාන සම්පයුත්ත මහා විපාක සිත් 4ක් තියෙනවා. මේ භවංගේ වෙන්නේ කාමසෝබන සිත් හම්බ වෙන්නේ කොතනද? මහා කුසල් සිත්වල. මහා කුසල් සිත්වල. එතකොට මේ මහා කුසාසිත වලට ලැබෙන විපාකසිත හතරක් තියෙනවා. ඒ තමයි ඥාන සම්පයුත්ත මහා විපාකසිත හතර. රූපාවචර විපාකසිත පහක් තියෙනවා. ඒ රූපාවචර විපාකසිත පහයි මේ හතර එකතු වුනහම ඔක්කොම 9ක් වෙනවා. එතකොට මෙන්න මේ තික්ක ප්‍රඥ මන්ද ප්‍රඥ චිත්ත වීතියේ මග්ගසිත ඇතිවන ඵලසිත දෙකක් හෝ තුනක් ඇතිවන මින් මේ චිත්ත වීතියේ පින්වත්නි ජවනාදියට කලින් සහ පසුව මෙන්න මේ කිව්ව නව ආකාරයක ඇති හේතුක ජවනයන් තමයි ඇති වෙන්නට ඕන. එතකොට පින්වත්නි ඔය ඇත්තෝ පංච වෝකාර ති හේතුක භවංග සිත් නවයෙන් එකක් කිව්වහම ඒ නවයේ වෙන්නේ ඔබ ඉගෙනගත් සිත් 89 කාමාවචර සිත් 54 කාමසෝබන සිත් වල හේතුක ඥාන සම්පයුත්ත කුසාසිත වලට ලැබෙන ඒ විපාක සිත් හතරත් ඒ වාගේම රූපාවචර සිත් වල ඒ රූපාවචර කුසාසිත ලැබෙන ඒ විපාක සිත් පහත් කියන මෙන්න මේ සිත් 9 බව මතක තබා ගන්න ඕන. සෝහන් මාර්ග චිත්ත වීති අවසන් වුණාට පස්සේ භවංග සිත් පරම්පරාව නවතත් හටගෙන ඒකට පස්සේ පත්‍රිවික්සා ජවනයන්ගෙන් යුක්ත චිත්ත වීති පහළ වෙනවා. ඒ කියන්නේ පින්වත්නි සෝහාන් මාර්ග චිත්ත වීතිය අවසන් වුණාට පස්සේ අර කිව්ව නව ආකාරයේ ක්‍රමවලින් ඔහුට ගැලපෙන ඒ එක් ආකාරයකට ඔහු ඉන්න භූමියට ඔහුට අදාළව තියෙන ඒ එක් ස්වභාවයකට අනුව පින්වත්නි ඒ භවංග සිත් පරම්පරාව නවතත් හටගෙන ඒකට පස්සේ පත්‍රිවික්සා ජවනයන්ගෙන් යුක්ත චිත්ත වීති පහළ වෙනවා. දැන් වන භවංග සිත් පහළ වුණාට පස්සේ ආපහු තව චිත්ත වීති වගයක් ඇති වෙන්න ඕන. ඒ තව චිත්ත වීති වගයක් ඇති වෙනවා. ඒ චිත්ත වීති අපි හඳුන්වන්නේ පත්‍රිවික්සා ජවනයන්ගෙන් යුක්ත චිත්ත වීති කියලා. සෝවාන් මාර්ගයේ ඇති වුණා උන දැන් ඒක පත්‍රිවික්සා කරනවා. දැන් හුඟක් අයට ඕක ගැටලුවක් නේ. ඕක දැන් ඔන්න මෙතෙන්දි සම්පූර්ණයෙන්ම ලිහනවා කොහොමද වෙන්නේ කියලා. ධර්මයන් ගැන මන අවබෝධයක් තියෙන තික්ක ප්‍රඥයින්ට ඒ තික්ක ප්‍රඥ ආරි පුද්ගලයා කවුණු පහක් පත්‍රිවේසා කරනවා. එතෙන්දි මුලින්ම තමන් උපදවාගත්ත මාර්ගයේ පරිසා කරමින් එක චිත්ත වීතියක් ඇති වෙනවා. ඒ කිනාර තික්ක ප්‍රඥයින්ට මුලින්ම ඇතිවන චිත්ත වීතිය තමයි තමන් උපදවාගත් මාර්ගයේ පරිසා කරමින් එක චිත්ත වීතියක් ඇති වෙනවා. භවංග චලන භවංග පච්චේද කියන සිද්දක ඇතිව නැතුව ගියාට පස්සේ තමන් විසින් උපදවාගත් සෝවාන් මාර්ගයේම අරමුණු කරගෙන මනෝද්වාරා වචන හිත පහළ වෙලා අර සෝහාන් මාර්ගයේ මරමුණු කරගෙන මනෝද්වාරා වචන හිත පහළ වෙලා ඊට පස්සේ කාමාවචර ඥාන සම්පයුත්ත මහා කුසාසිත හතරින් එකක් සෝහාන් මාර්ගයේ අරමුණු කරමින් ජවන්සිත විදියට හත් පාරක් ඇතිව නැතුව යනවා. ඒකට පස්සේ සිත් පරම්පරාව නැවත භවංග වෙනවා. මේ චිත්ත වීතියට පෙරපසු හට ගන්නා භවංගය පංච වෝකාර ති හේතුක භවංග 9න් එකක්. මම හිතන්නේ ඒක සරලව විස්තර කරන්න ඕනේ නැතුව ඇති. පැහැදිලිද? තේරුණාද නැද්ද? තේරුණේ නැහැ. සවිනාංශ අවසරයි. සවිනාංශ මේ අර අපි ධානවලදිත් අපි මේ විදිහට කතාවක් කිව්වේ සවිනාංශ මේ ඒ විකමද කියන්නේ සවිනාංශ? නෑ ඊට වඩා වෙනස් මෙතෙන්දි මාර්ගීතනේ ධානවලදීත් කිව්වා මේ වගේම කතාව. ඒ ධානයට අදාළව මෙතෙන්දි මාර්ගවලදී සහමුලියම නැස්න කෙලෙසින්ද අන්න ඒහා සමානයි. නමුත් ඊට වඩා වෙනස් මෙතන. එතකොට පින්වත්නි මේක නැවත හිතට ගන්න. භවංග චලන භවංග පච්චේද කියන හිත් දෙක
ඇතුව නැතුව ගියාට පස්සේ ඒ කියන්නේ අර සෝවාන් මාර්ග චිත්ත වීතිය ඇති වෙලා භවාංග පතනේ වෙනවා භවාංග පතනේ වෙලා අහපව් ඒ භවාංග චලන භවාංග පච්චේද කියන හිත් දෙක ඇති වෙලා නැතුව ගියාට පස්සේ තමන් උපදවා ගත්ත අර කලින් චිත්ත වීතියේදී තමන් විසින් උපදවා ගත්ත සෝවාන් මාර්ගයේම අරමුණු කරගෙන නැවත ඇති වෙන්න ඕන අර භවංග චලන භවංග පච්චේදීන් පස්සේ මනෝද්වාරා වජන හිත. ඒ මනෝද්වාරා වජන හිතේ අරමුණ වෙන්නේ කලින් චිත්ත වීතියේ තමන් උපදවා ගත්ත සෝවාන් මාර්ගය. ඊට පස්සේ ඒ මේ මනෝද්වාරා වචන සිත පහළ වුණාට පස්සේ ජවන් සිත් ඇති වෙන්න ඕනේ ඊට පස්සේ කාමාවචර ඥාන සම්පයුත්ත මහා කුසාසිත හතරින් එකක් අර මනෝද්වාරා වචනේ ගත සෝහන් මාර්ගයේම අරමුණු කරමින් ජවන් සිත විදිහට හත් පාරක් ඇතුව නැතුව යන්නෝනේ මේ චිත්ත වීතියේ පත්‍වේසා චිත්ත වීතියේ කාමාවචර ඥාන සම්පයුත්ත මහා කුසාසිත හතරින් එකක් තමයි එක දිගටම ජවන් විදිහට ඇති වෙන්නේ මාර්ග හිතේදී තමයි අර වගේ සිත් කීපයක් ඇති උනේ හැබැයි මෙතනදී එක වර්ගයේ සිතක් තමයි ඇති වෙන්නේ අර කාමාවචර ඥාන සම්පයුත්ත මහා කුසාසිත හතරින් එකක් සෝවාන් මාර්ගයේ අරමුණු කරමින් ජවන් සිත් විදිහට හත් පාරක් ඇති වෙලා නැතුව යනවා අන්න ඒකට පස්සේ සිත් පරම්පරාව නැවතත් භවංග වෙනවා එතකොට මෙන්න මේ සිත් පරම්පරාවේ චිත්ත කලිනොත් මේ සිත් පරම්පරාවට පස්සෙත් පින්වත් මේ ජවන් සිත් වලට පස්සෙත් භවංග වෙන්නේ පංචවෝකාර ති හේතුක භවංග නවයෙන් එකක් පැහැදිලිද පැහැදිලි සම් දැන් පැහැදිලි නේද හන්ද ඒ මත හන්ද भवांग चित्त संततियट अदालवतियन अर किव नवाकारी हित्वलिं एक चित्त वीतिया पवतीन्ने एतिवेन्ने एतकोट मेकदी मे तवत् ओयत्तांट पहसुवेन कियन्नंको අපි කියනවා නේද ති හේතුකයට විතරයි මගපල් ලබන්න පුළුවන් කියලා. එහෙම. ඒ ති හේතුකම ගන්නකො මෙන්න මේ කිව්ව සිත් නවයට. දැන් තේරුණාද? එහෙමයි. එහෙමයි සනා. ඒකට අනිවාර්යයෙන්ම පින්වත්නි කාමසෝබන සිත් වල ඒ කිනාට ඇති වෙන්නට ඕන ඥාන සම්පයුත්ත හිත් හතරත් ඒ වගේම රූපාවචර සිත්වල ඒ සිත් පහම ඒ නවයෙන් එකක් වෙන්නට ඕන කාමසෝබන සිත් සහ රූපාවචර සිත්වල විපාක විඥානේ ඒ කිනාගේ ප්‍රතිසන්දිය ඇති උනේ ඒ ති හේතුකව නම් ඒ කිනාට ඉන්පස්සේ භවංග චිත්ත සම්තතිය එක දිගට වෙන්නේ ඒ ති හේතුක සිතට ගැලපෙන භවංග චිත්ත විපාක චිත්ත සම්තතියක් එතකොට මේ කිව්ව පත්‍වේක්ෂා චිත් පළවෙනි පත්‍වේක්ෂා මේ ඒ ජවන චිත්ත වීතියෙන් පස්සේ ඒ කිනාගේ භවංග පතනේ වෙන්නේ ඒ විදිහටමයි පැහැදිලි නේද එහෙම සරස් ඊට පස්සේ දැන් පින්වත්නි තුන්වෙනි තුන්වෙනියට හටගන්න පත්‍වේක්ෂා ජවනයෝ දැන් අර ඊට පස්සේ සෝවාන් ඵලයේ පත්‍වේසා කරමින් චිත්ත වීතියක් පහළ වෙනවා අර මේ පළවෙනි කී සෝවාන් මාර්ගය පත්‍වේසා කරන්නේ ඊට පස්සේ සෝවාන් ඵලයේ පත්‍වේසා කරමින් චිත්ත වීතියක් පහළ වෙනවා ඒ චිත්ත වීතියෙත් භවංග චලන භවංග පච්චේද කින සිද්දක ඇති වෙලා නැතුව ගියාට පස්සේ සෝවාන් ඵලයේ අරමුණු කරමින් මනෝද්වාරා වචනයයි අර කලින් කිව්වා වගේ ජවන්සිත හතකුත් ඒ විදිහට ඇතිව නැතුව ගියාට පස්සේ භවංග පතනයක් කලින් කිව්වා වගේම වෙන්නට ඕනේ තුන්වෙනියට ඇතිවන පත්‍වේසා ජවනයෝ තමාලාපු මාර්ගයෙන් පහීන කරනපු කෙලෙස් අරමුණු කරමින් මේ මේ කෙලෙස් ධර්ම මා විසින් නැසුවා කියලා පත්‍වේසා කරනවා ඒ කියන්නේ තුන්වෙනි පත්‍වේසා චිත්ත වීතියට
දැන් පළවෙනි පත්‍යවේක්ෂා චිත්ත වීතියේ මාර්ග සිත් මාර්ගය අරමුණු කළේ දෙවෙනි පත්‍යවේක්ෂා චිත්ත වීතියේ ඵල සිත් අරමුණු කළේ දැන් තුන්වෙනි පත්‍යවේක්ෂා චිත්ත වීතියේ අරමුණු වෙන්නේ තමාලාපු මාර්ගයෙන් පහීන කරපු කෙලෙස් ධර්ම පළවෙනි පත්‍යවේක්ෂා චිත්ත වීතියේ මාර්ගය දෙවෙනි එක ඵලය දැන් තමන් විසින් පහීන කරපු කෙලෙස් අරමුණු කරමින් මේ මේ කෙලෙස් ධර්ම මම සම්පූර්ණයෙන්ම නැත්තටම නැසල දැම්මා කියලා පත්‍යවේක්ෂා චිත්ත වීතියක් ඇති වෙනවා. ඒ චිත්ත වීතියේ භවංග චලන භවංග පච්චේදී කියන හිත් දෙකට පස්සේ පහීන කරලා නැත්තටම නැති කළා දාපු කෙලෙස් ධර්ම අරමුණු කරමින් මනෝද්වාර වචන හිතකුත් කාමාවචර ඥාන සම්පයුත් මහා කුසාසිත හතරින් එකක් ජවන් විදිහට ජවන් චිත්ත වීතියේ ජවන් සිත් හත විදිහට හත් පාරක් ඇති වෙලා නැතුව ගියාට පස්සේ භවංග පතනේ වෙනවා. පැහැදිලිද? එහෙමයි. විස්තර කරන්න ඕනද තේරුණාද? දැන් එක වගේ හින්දා මං හිතන්නේ පැහැදිලි නේද? සතරවැනියට ඉතිරි කෙලෙස් අරමුණු කරන චිත්ත වීතියක් හට ගන්නවා. ඒ චිත්ත වීතියේ ඉතිරි වුණු කෙලෙස් දැන් මාර්ග හිතටන් මාර්ග හිතට තව නිකේන්ති යන හිත් ටික කාමරාගේ ඇතිවන හිත් එහෙම තව ඇති වෙනවා. ඒ වගේම ඥාන විප්පයුත් හිත් ටික ඇති වෙනවා. ඒ වගේම උද්දච්ච සම්පයුත් හිත ඇති වෙනවා. ඒ වගේ මේ ඒ සිත් වලින් සිද්ධ වෙන කෙලෙස් ධර්ම ටික ඇති වෙන්න ඕන. අන්නේ ඉතිරි කෙලෙස් අරමුණු කරන චිත්ත වීතියක් ඇති වෙනවා. ඒක හතරවෙනි චිත්ත වීතිය. ඒ චිත්ත වීතියේ භවංග චලනේ භවංග උපච්ඡේදේ ඇති වෙලා ඊට පස්සේ තමන් විසින් ඉදිරි මාර්ගයන්ගෙන් ඉතිරි වෙනවා. තව සක්‍රදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගයන් ඒ මාර්ග හිත් තුනෙන් තමන් විසින් නසන්න ඕන කෙලෙස් ධර්ම පත්‍යවේක්ෂා කිරීම විදිහට ඉතිරි කෙලෙස් අරමුණු කරමින් මනෝද්වාර වචනය ඇති වෙනවා. ඊට පස්සේ කාමාවචර ඥාන සම්පයුත්ත මහා කුසල සිත් හතරින් එකක් ජවන් විදිහට හත් පාරක් ඇති වෙලා නැතුව යනවා. ඊට පස්සේ චිත්ත සන්තති නැවතත් භවංග වෙනවා. පැහැදිලිද? තේරුණාද නැද්ද? තේරුණා සර්. තේරුණා ස්වාමීනි. එතකොට පළවෙනි පත්‍යවේසා චිත්ත වීති ආරම්මණය මාර්ගචි. දෙවන පත්‍යවේසා චිත්ත වීති ආරම්මණය ඵල චිත්තය. තුන්වෙනි පත්‍යවේසා චිත්ත වීති ආරම්මණය ප්‍රහාණය කළ කෙල. හතරවෙනි පත්‍යවේසා චිත්ත වීති ආරම්මණය ප්‍රහාණය කළ යුතු. ඔන්න පින්වත්නි දැන් ටික පැයක්ගේ මේ අවසාන චිත්ත වීතිය. මේ පතවේසා ජවන චිත්ත වීති පහෙන් අන්තිම එක. පස්සන චිත්ත වීතියේදී මම නිර්වාණ ධර්මයේ අරමුණු කිරීම විදිහට අවබෝධ කරගත්තා. ඉපදීම දිරායෑම මරණය ආදීන් පහව අසංකත ධර්මයේ පත්‍යවේක්ෂා කරන්න පටන් ගන්නවා. ඒක නා පත්‍යවේක්ෂා වෙනවා. මා විසින් නිර්වාණ ධර්මයේ අරමුණු කිරීම වශයෙන් අවබෝධ කරගත්තා කියලා ඒක නා ජාති ජරා මාන ආදීන් පහ වෙච්චි අසංකත ධර්මයේ පත්‍යවේක්ෂා කරනවා. ඒ චිත්ත වීතියේ භවංග චලන භවංග පච්චේද කියන හිත් දෙක ඇතිව නැතුව ගියාට පස්සේ නිවන අරමුණු කරගෙන මනෝද්වාර වචන හිතක් සහ ඥාන සම්පයුත්ත කාමාවචර මහා කුසාසිත හතරින් එකක් ජවන් හත විදිහට ඇති වෙලා නැතුව ගියාට පස්සේ භවාංග පතනේ සිද්ධ වෙනවා. ඒක පැහැදිලි නේද? එතකොට පළවෙනි පත්‍යවේසා චිත්ත වීතිය ආරම්මණය මාර්ගසිත. දෙවන පත්‍යවේසා චිත්ත වීතිය ආරම්මණය
තුන්වෙනි පත්‍යවේසා චිත්තවීති ආරම්මණය හතරවැනි පත්‍යවේසා චිත්තවීති ආරම්මණය පස්වැනි පත්‍යවේසා චිත්තවීති ආරම්මණය අසංකත ධර්මය දැන් ඔයකට ඔය වගේ අවස්ථාවක් ගැන ධර්ම දේශනාවක් අහන්න ලැබුණොත් හොඳටම තේරුම් ගන්නවද නැද්ද තේරුම් ගන්නවා සයිනස් එතකොට මේ පත්‍යවේසා චිත්තවීතියේ න කියන්නේ मंद प्राज्ञ හොඳට ගලපල ගන්න ඕනේ පාරමිතාදීම ඇයි කියන්නේ දැන් ධර්ම දේශනාවක් ඔය ඇත්තන්ට කරද්දී අපි මංගල සූත්‍රය අනුව ජීවත් වෙන්නම කියනවා ඉගෙන ගන්න කම්මැලියන්ට එහෙම ඉගෙන ගන්න කියලාම උනන්දු කරනවා කොච්චර කිව්වත් විභාග ලියන්නේම සමහරව හරි කම්මැලි එතකොට බහුසත කම් එහෙම ඕනමයි කියලා කියනවා ඒ වගේම පින්වත්නි අපි තව අසත්පුරුෂ ආශ්‍රය කරන්නේ පස් සත්පුරුෂ ආශ්‍රය කරන්න ඒ කින භෝගී පුංජිය දිහි කම්මම් පයෝචී චතුත්ථංග නිදාපි ආපදාස භවිස්සති කියලා සමානව මුදල් එහෙම මේ උපේගෙන ඒව කොටස් හතරකට බෙද දිහි ජීවිත සම්බර කර ගන්න මුළු ජීවිතේම පින්කමක් කර ගන්න පින්කමක් කර ගන්න කියලා හැම ධර්ම දේශනාවකට උපදෙස් දෙනවා නේද අපි කියනවා නේද එහෙම දැන් ඔය ඇත්තන්ට පේනවද මොකක් ඉඳලාද කියන්නේ කියලා එහෙම සයන්ස් බොහෝ කුසල් සිත් අවශ්‍යයි මේ වෙලාවෙදි අනිවාර්යයෙන්ම ඇත්තන්ට අවශ්‍ය වෙනවා එතකොට පින්වත්නි මන්ද ප්‍රඥයින්ට ඇතම් විට පහීන කෙලෙස් සහ ඉතිරි කෙලෙස් පත්‍යවේසා කරන චිත්ත වීති හටගන්නේ නැහැ එතකොට ඒ පුද්ගලයින්ට ඇති වෙන්නේ මාර්ගය ඵලය සහ නිවන අරමුණු කරන පත්‍යවේසා ජවන වීති තුන. ඔන්න දැන් තික්ක ප්‍රඥයින්ගේ මන්ද ප්‍රඥයින්ගේ වෙනස. මන්ද ප්‍රඥයින් මන්ද ප්‍රඥයින්මයි මන්ද ප්‍රඥයින්ුනේ ඒයතෝ දානේ සීලේ නෙක්ඛම්මේ ප්‍රඥාව වීද ඉවසීම සත්‍යවාදී බව කමෛත්‍රිය අදිස්ථානේ උපේක්ෂාව ආදී පාරමී උපපාරමී පරමාර්ථ පාරමිතාදී දුර්වලකම් හින්දා ශ්‍රාවක බෝධියෙන් මඟපල් ලැබුවාට ඒ කට්ටිය මන්ද ප්‍රඥෝ වෙනවා හැබැයි තික්ක ප්‍රඥෝ වෙන්න නම් අර සියල්ලම හොඳට සම්පූර්ණ කරලා තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පත්වන ඒ ප්‍රබල මාර්ගයේ එන්නට ඕනේ එතන මන්ද ප්‍රඥයින්ට ඇතම් විටක පහීන කෙලෙසා ඉතිරි කෙලෙස් පස්සේ පත්‍විසාකන් චිත්ත වීති හටගන්නේ නැහැ එතකොට ඒ පුද්ගලයාට ඇති වෙන්නේ මාර්ගයේ ඵලය සහ නිවන අරමුණු කරන පත්‍යවේසා ජවන වීති තුනක් විතරයි. පැහැදිලි නේද? එමයිසෝ. වැහත්තන්ට අපි ධර්ම දේශනාවක් කළා. භාවනා වැඩසටහන් කළා. අපි ධර්ම ඉගැන්නුවත් ඔය ඔක්කොගෙදිම එක හා සමාන මුලින් කියන දේම තමයි එකටම යන්නේ බැඳි 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 කිසිම වෙනසක් නැතුව මුලින් කිව්ව දේ පසුව වෙනස් වෙන්නේ නැහැ පසුව කිව්ව දේ මුලට නොගැලපීමක් වෙන්නේ නැහැ අනුපිළිවෙල සම්බන්ධයක් ඔබට පේනවද එමයිසම් එමයිසම් මේ මාර්ගය ඉදිරියට යන්න ඔය ඇත්ත හිතනවාද ඔය ඇත්තන්ට හේතු සම්පත් ඇත්නම් අද හෙට මගපල් ලබන්න බැහැ කියලා संक्षिप्त බොහොම හොඳයි පින්වත්නි ඔයාට දන්නවන් ටිකක් වැඩිපුර හිතට ගන්න ඕන පාඩමක් කළාම මම පාඩම ඉක්මනට අවසන් කරනවා හැබැයි විස්තර වශයෙන් තියෙන එක පැය දෙකකට වඩාත් ගන්නවා නමුත් මේ කතිසයෙන් වැඩගත් නැවත ඒක කෙටිය මතක් කරන පින්වත්නි ඒක බොහොම වටිනා අපේ පින්වත්දමක මහත්මා පින්වත්නි ඔයාට කෙලෙස් නැස මගපල් ලබනකොට
ඒ මගපල් ලබද්දි ඔය ඇත්තන්ට මන්ද ප්‍රඥ තික්ක ප්‍රඥ කියන ක්‍රම දෙකට අනුව මන්ද ප්‍රඥයින්ට නම් පරිකාරමේ උපචාරයේ අනුලෝමේ ගෝත්‍ර භූ මාර්ග හිත සහ ඵලසිත දෙකක් එකතු වෙලා එතන ජවන් හිත හතක් ඇති වෙන්නට ඕනේ. ඒ ජවන් හිතේදීම තමයි මාර්ග හිත ඇති වෙන්නේ පස්සෙනි හිත විදිහට. මාර්ග හිත පස්සෙනි හිත වෙනවා ඒ මන්ද ප්‍රඥයින්ගේ පස්සෙනි හිත මාර්ග හිත වෙද්දී ඒ මාර්ග හිතින් තමයි අකුණක් ගැහුවා වගේ සහ මුලින්ම කෙලසුන් නැසන්නේ ඒ නැසූ කෙලසුන් සම්බන්ධව පින්වත්නි ඊට පස්සේ ඇති වෙනවා ඵලසිත දෙක පටිප්පස්සද්දී පහන විදිහට තික්කපාඥයින්ගේ එහෙම නෙමේ තික්කපාඥයින්ගේ පින්වත්නි හතරවැනි හිත තමයි මග්ග හිත වෙන්නේ ඒ හතරවැනි හිතින් තමයි කෙලස් නැසන්නේ ඊන් පස්සේ පටිප්පස්සද්දී පහන විදිහට ඵලසිත තුනක් ඇති වෙන්නට ඕන එතකොට පින්වත්නි චිත්ත වීතියක කලිනොත් චිත්ත වීතියකට පස්සේ ඒ කෙනාට පංචවෝකාර ති හේතුක භවාංග සිත් නවයෙන් එකක් ඇති වෙන්න ඕන. ඒ කියන්නේ ති හේතුක උප්පත්තිලාභියට විතරමයි මගපල් ලබන්න පුළුවන් වෙන වෙනත් කෙනෙක්ට බෑ. එතකොට ති හේතුක උප්පත්තිලාභී කිව්වහම ඒ කෙනාට තියෙන්න ඕන කාමාවචර ජවන් සිත් වලින් පින්වත්නි ඒ කාමසෝබන සිත් වලට අයිතිවන ඒ විපාක විඥානය. එතකොට ති හේතුක උත්කෘෂ්ට ඥාන සම්පයුත්ත කුසා සිත් වලට ගැලපෙන ඒ විපාක විඥානය තමයි ඒ කිනාට තියෙන්න ඕන මේ කාමසෝබන සිත් වලදී ඒ වාගේම රූපාවචර සිත් වලදී රූපාවචර ධ්‍යාන සිත් වල විපාක විඥානය. එතකොට ඥාන සම්පයුත්ත මහ විපාක සිත් හතරත් රූපාවචර විපාක සිත් පහත් තමයි පෙර හෝ පසු විදිහට ඒ චිත්ත වීතියට කලින් ඇතිවන භවාංග සිත් වෙන්නේ. එතකොට පින්වත්නි සෝහාන් මාර්ග චිත්ත වීතිය අවසන් වුණාට පස්සේ භවාංග සිත් පරම්පරාව නැවතත් ඇති වෙලා පින්වත්නි ඊට පස්සේ පත්‍යවේසා ජවන යංගෙන් යුක්ත චිත්ත වීති පහළ වෙනවා. එතනදී පින්වත්නි තික්ක ප්‍රඥයින්ට වහා ධර්මා බෝධිය ලබන ඒ හිත එකඟ කර ගන්න පුළුවන් හේතු සම්පත් බොහෝ තියෙන ඇත්තන්ට තික්ක ප්‍රඥයින් කවුණු පහක් පත්‍යවේසා කරනවා. ඒ කවුණු පහක් පත්‍යවේසා කරනවා පළවෙනි කාරණාව තමයි පින්වත්නි මොකද පළවෙනි එක මාර්ගය දෙවෙනි කාරණාව ඵලය තුන්වෙනි කාරණාව හතරවෙනි කාරණාව පස්වෙනි කාරණාව අසංකත ධර්මයේ නිර්වාණය අසංකත ධර්ම හරි පැහැදිලි නේද හොඳයි ඒ විදිහට පින්වත්නි පත්‍යවේසා කරමින් කටයුතු කරනවා අද පාඩමේ දී උගන්වන්නේ ওই ටික තමයි. සවිනාස අවසරයි. එතකොට අර අපි අරගෙන යන භවංග සම්තතියට මේ වෙලාවේ මොකද වෙන්නේ සවිනාස? ඉතින් ඒ භවංග සම්තතියෙත්නේ තමයි අපි පෙර භවංග කිව්වේ. එතකොට චුති ප්‍රතිසන්දි විඥානයේ ඇවිල්ලා මේ කිව්ව ඥාන සම්පයුත්ත සිත් හතරෙන් එකක් නම් ඒකනාගේ අතීත දීර්ඝ සසරට අදාළව ඥාන සම්පයුත්ත හිත් වැඩි වශයෙන් ඇතිකර ගැනීම නිසා ඒකනාට ලැබෙන විපාක විඥානය අර ප්‍රතිසන්දි විඥානයෙන් පස්සේ භවංග සම්තතිය බවට පත් පවතිනවානේ අන්න ඒ භවංග සම්තතියේ එක තැනකදී තමයි මේ මාර්ග චිත්ත වීතිය පහළ වෙන්නේ ඊට පස්සේ අහපව ඒ මාර්ග චිත්ත වීතියෙන් පස්සේ ඒ භවංග සම්තතියමයි වෙන්නේ ඒක මේ නව ආකාර භවංග සම්තති වෙනවා පැහැදිලිද? එහෙමයි සෝනස්. හොඳයි පින්වත්නි. ඔය ඇත්තන්ට දැන් පේනවනේ කුසල මොනවත් අපතයන් නැහැ කියලා නේද? එහෙමයි සෝනස්. ඒ නිසා මොකද කරන්න ඕන? බහුසුත වෙන්න ඕන, ධර්මතර වෙන්නට ඕන, ඉගෙන ගන්නට ඕන, දහම් පොත්පත්ෙම හොඳට ඉගෙන ගන්න, මේ කියන දේවල් හොඳට මතක තබා ගන්න. පින්වත්නි අභිධර්ම ඉගෙන ගන්න එක මේ අපතයන්වත් අපරාධයක්ද? නෑ සෝනස්. නෑ. කවදාවත් අපතියන්නේ. දැන් ඔය ඇත්තන්ට වටිනාකම් පේනවා නේද? එහෙමයි සම්මාන. ඉතින් අභිධර්ම ඉගෙන ගන්න ඕනමද කියලා ප්‍රශ්න අහන කට්ටියට මේ ටික කිව්වට තේරෙන්නේ නැති හින්දා තමයි අපිත් ඉතින් ඉගෙන ගත්තොත් ප්‍රඥා පාරමිතාව වැඩනවා කියලා කෙටියෙන් උත්තර දීලා නිස්සද්ද වෙන්නේ.
ඉතින් නොදන්න කෙනෙක්ට කිව්වට තේරුම් ගන්න බැහැනේ. නමුත් ඔය ඇත්තෝ අභිධර්ම ඥානෙ ලැබෙනවා කියන් සුවසේ මඟපල ලබાવી. හොඳයි සත්පුරුෂ පින්වත්නි, එහෙමනම් මිත්‍යකේලා බොහෝ පුණ්‍ය කුසල කර්මයෝ සිදු කරගත්ත ඔබ රැස් කරගත් පුණ්‍ය සම්භාරය ඔබ නමේ මිය ගිය සසලකට නෑදෑයිනට අනුමෝදන් කරන්නට ඕන. පින්වත්නි, අතීත 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 බවවල ඔබට ඕන තරම් අඹ සැමියන් ඉන්න ඇති, මව්පියන් ඉන්න ඇති, දූ දරුවන් ඉන්න ඇති, නෑ හිත මිතුරන් ඉන්න ඇති, ඔවුන්ගේ කර්මජවාදට ඔවුන්ගේ කිලෙස් බහුලකම හිඳ පාදත් රූප ජීවී වෝන තරං ඇති, ඒ අසරණ සාංසාරික ඔබේ අතීත බැඳීමුණ පාදත් රූප ජීවීනට ඒ කාන්තේම මේ අභිධර්මය ඉගෙන ගැනීමෙන් ජනතව පුුණ්‍ය ධර්මයෝ අනමෝතං වීවායි කියලා පින් අනමෝතං කරන්න ඉදම් මේ ඥාති නම් හෝතු. සිරු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරන අල්පේසාක මහේසාක මහානුභාව සම්පන්න පින් කැමැති සක්‍ර වෛස්සවන් දතරාස්ති විදුරි විරූපාක්ෂාදී කොටගත් සුමන් සමන් දිවරාජෝත්තමයානන් වහන්සේ ප්‍රමුඛ සිරු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. නන්නයුරි මේ සඳහා අපිට විශාල සහයෝගයන් ලබා දෙමින් කටයුතු කරන අපසිස්සපරයකේ පඤ්ඤාසාර පොඩි හාමුදුරුවන්ට, ඒ වගේම මිනිපුර අමාසයන් තපුවනේ අපි වෙනුවෙන්ම නිර්මාණය කරන ගුරු පඬුරක් කොට පූජා කළ සුපින්වත් බෝසත් වුණ ඇති ජයලාල් ප්‍රේමසිංහ මැතිතුන් එම සාන්තිලාන්තුන් මැතිනිය පින්බර පුතණුවන් දියණියන්ට, ඒ වගේම අකණ්ඩව මේ වැඩසටහන් සඳහා ධර්ම දාන දායකත්වයේ දරමින් කටයුතු කරන දුබාහි පදිංචි අපේ පින්වත් ධම්මී ගමගේ මහත්මානන් සාන්ති ධම්මගේ මහත්මියට, සත්පුරුෂ පින්වන්ත ඔය ඇතු හැම දිනාටම සියලු දෙවිවරු ආශිර්වාද කරත්වා, විවිධ රටවල සිටින ඔබ හැම දිනාටම දිව්‍යෝ ආශිර්වාද කරත්වා, දිව්‍යෝ පින් ලබත්තා, දිව්‍යෝත් නිවනින් සැනසීත්වා, එකල දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ආකාසට්ටාච. සත්පුරුෂ පින්වත්නි, නිවනම අරමුණු කරන්න සසරේ අනාථ පිරිසක් වෙ ඉන්න ඔය ඇත්තු අද මේ ඉගෙන ගත්තා වගේ මාර්ග සිත් ඇතිකරගෙන සහ මුලින්ම කෙලිසුන් නැසන්නට කටයුතු කරගන්න. මේ පුණ්‍ය කුසල ධර්මයෝ ඔය සත්පුරුෂයිනට කවදා හෝ ඉපදල කවදා හෝ මිය දෙමින් නැවත සසරේ සැසන සසර දුක් නසා නිවන් දකින්නට හේතු සම්පත්ම වීවායි කියලා නිවනම අරමුණු කරන්න. ඉදන්මී පුඤ්ඤං ආසවක්ඛයා වහන් හූතු එවං අවබෝධ වීම පිණිසම හේතු වේවා කුසලයේ බලයෙන් නිවන් දකිනා තුරුම පස්පව් දස අකුසල් කරන බාලයින්ගේද අසත්පුරිසයින්ගේද පාප මිත්‍රයින්ගේද ආශ්‍රයනු ලැබේවා දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන විදර්ශනාදී භාවනා වඩන සත්පුරුෂයින්ගේද කල්‍යාණ මිත්‍රයින්ගේද බුද්ධාදී ආරි මහෝත්තමයින්ගේද ආශ්‍රයම ලැබේවා. සත්පුරුෂ පින්වත්නි, මේ ඔය ඇත්තන්ට විශේෂ මතක් කිරීමයි.
අපි මිනිපුර අමාසාන්ති තපවන ආරණ සේනාසනේ කටින පූජා මහා පින්කම ඔක්තෝබර් මාස 31 වෙනි දින තමයි පැවැත්වෙන්නේ අතිපූජනීයම අපගේ ගුරුදේවෝත්තර මහානායක මහින්පාණන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්වෙන්නේ සියක් නමකට අධික මහා සංඝරත්නයට දානමය පූජාවන් සිදු කිරීම බලාපොරොත්තු වීම පසු වෙනවා ඒ සඳහා ඔය පින්වතුන්ට දායකත්වයේ දරන්න පුළුවන් ඒ අටපිරිකර ආදී පූජා දවි බාර ගන්න පුළුවන් ඒ පින්කමේ ධර්ම දේශනාදී ඒ කටේ සඳහදායකත්වයෙන් දරන්න පුළුවන් ඒ වගේම මිනිපුර අමාසයන් තපවන ආරණ සේනාසනේ අඩුපාඩුව පවතින යම් යම් උපකරණ සහ යම් යම් දේවල් අරගෙන ඔය ඇත්තන්ට කපුරුපර පූජා කරන්න පුළුවන් මේ දිනවල අද වැඩිහිටි ස්වාමීන් වහන්සේ මේ දිනේ හින්දා ද උණුතුළු සවරකට අවශ්‍ය වෙලා තියෙනවා ඒ වගේ ඒ කටින පූජා මහා පින්කමට සම්බන්ධ වෙන පුළුවන් අපේ සාකා මධ්‍යස්ථානවල ඒ කටින පූජා පින්කම් වලට ඔබේ දායකත්වයෙන් ගන්න පුළුවන් සත්පුරුෂ පින්වත්නි අපි පිළිබඳව අපි පණිවිඩය ඇත්තන්ට ගෲප් වලට දමන්නම් එමෙතික් වේලා ඔබ සිදු කරගත් පුණ්‍ය ධර්මයේ ඔබට ආශිර්වාදයක් වේවා ඔය පුණ්‍යවන්තයෝ හැම දිනාටම තබන තබන පියවර පියවර පාසා තුනුරුවන්ගේ ආශිර්වාදී දෙවියන්ගේ රැකවරණය ලැබීවා දීර්ඝායුෂ ලැබීවා අභිවාදන සීලීස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන් වූ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචි අතු නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්චතු සාදු 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 අප සිල් දෙනාම ස්වාමීන් වහන්සේලා වන්දනා කරමු महासंगरत्न සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං සාසදු අනුමෝදත සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡං කමතමේ භන්තේ ඕකාස කමාමි භන්තේ සාසදු කමිතබ්බං ဒුතියම්පි ඕකාස කමාමි සාසදු කමාමි කමිතබ්බං සතියම්පි ඕකාස කමාමි සාසදු කමාමි කමිතබ්බං සාදු 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 පුණ්‍යකෙතං වැඩමවදාල පූජපාද තපවණි රතන ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩමව සිටිනව මහා සංඝරත්නයේ අවස්ථරයි දාපර පින්වත් සහෝදර සහෝදරයනි අද දවසේ අප සිල් දිනාට මේ ඉරිදා සඳා භාගයේ ඉතාමත් වාසනාවන්ත ගත කිරීමට අවස්ථාව සැලසුණා ඒ පරම කෘතීර අභිධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ ධර්ම සාක්ෂාත්කාර ප්‍රත්‍යෙමේ මාතු කුසල රාශියක් සිද්ධ කර ගැනීමට අවස්ථාව සැලසුණා ඒ සියලුම ලාභයන් අපහට අත්පත් වූයේ අපගේ අනුකම්පාවෙන් මේ පින්කම් මාලාව උපදවා පවත්වාගෙන යනවා පූජ්‍යපාද තපවන රතන ස්වාමීන් වහන්සේත් ඒ අනුග්‍රහය දක්වන්නා වූ පූජ්‍යපාද අපරක්කේ පඤ්ඤාසාර හිම්පාණන් පොඩිස්වාමීන් වහන්සේ ඇතුළු අනුක ස්වාමීන් වහන්සේලා නිසයි ඉතින් අප මේ අවස්ථාවේදී මේ පරම ගාම්භීර අභිධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ ධර්ම සාකච්ඡා ප්‍රවෘත්තියේ තිසරණ සයද පංචශීලයේ සමාදන් වීමෙන් යනාදී ලෙස රස කරගත්තා වූ සියලු කුසල සියලු පින් පූජ්‍යපාද තපවණේ රතන ස්වාමීන් වහන්සේටත් පූජ්‍යපාද අපරක්කේ පඤ්ඤාස්තර පොඩි ස්වාමීන් වහන්සේටත් අනිකුත් වැඩ සිටිනා වූ ඒ අනුග්‍රහ දක්වන්නා සීල ස්වාමීන් වහන්සේලාට අනුමෝදන් කර සිටිමු ඔබ වහන්සේලා අපරස් කරගත්තා මේ සීල කුසල් අනුමෝදන් වෙත්වා ඔබ වහන්සේලා විසින් මේ කරගෙන යනා වූ සීලම ශාසනික සේවාව විශ්ිෂ්ට කිරීමට ඔබ වහන්සේලාට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුව සලසා ගැනීමට අපරස් කරගත්තා මේ සීල කුසල් මේ සීල පින් හේතු වේවා අවසානයේ ඔබ වහන්සේලා පතන්නා වූ බෝධිගින් මා මහා නිර්වාණ සම්පත්‍ය සලසා ගැනීමටත් අපරස් කරගත්තා සීල කුසල් හේතු වේවා අනුමෝදන් කරමින් සිටින අනුමෝදන් කර සිටිමි ඔබ වහන්සේලා අනුමෝදන් වෙත්වා සාදු ඒ වගේම ඔබ වහන්සේලා සිල් දෙනා වහන්සේලා මෙලොවට දායද කරව සාසනයට පූජා කරව ඔබ වහන්සේලා සිල් දෙනා වහන්සේලාගේ උතුම් දේවාපියන් වහන්සේලාට ඔබ වහන්සේලාට අකුරු කරු සීලම ගුරු මෑණිවරුන්ට සීලම ගුරු පියවරුන්ට
සීලම ගුරු ස්වාමීන් වහන්සේලාට සීලම කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලාට ඔබ වහන්සේලා රකබලා ගන්නා වූ සීලම දායකකාරකාදීන්ට මේ පින්කම් මාලාවට සිතවිල්ලකින් හෝ අනුග්‍රහ දක්වන්නා වූ සෑම සීල දෙනාටම අපරස්කර ගත්තා මේ සීල කුසල හේතු වෙමින් නිර්වාණ සම්පත්තිය මත්පත් වේවා ප්‍රාර්ථනා කර සිටිමු සාදු 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 හොඳයි කිංවත්නි අන්තිමටත් වචනයක් කියන්න ඕන ඒ තමයි අපිට නම් දැන් ගොඩක් සතුටේ මොකද ඔය ඇත්ත මුල් කාලේ අපෙන් අහපු ප්‍රශ්න අපිට මතකයිනේ ඒ කාලේ පුදුම ගොම් ප්‍රශ්න ඇහුවා දැන් නම් ඔය ඇත්තන්ට හොඳටම වැටහෙනවා ඇති පින්වත්නි කොහොමද මේ සංසාර ස්වභාවය කියලා අභිධර්මයේ ඉතුරු කරුණුත් ඉගෙන ගන්න මේ මනුස්ස ජීවිතය අප තියන්න නම් දෙන්න එපා හැම දිනාටම තිරුවන් සරණයි Terima kasih.